ඔයාගේ WhatsApp account එකට phones keep එකකින් log වෙන්නේ කොහමද? ගොඩක් අය කියලා තියෙනවා දැන් කට්ටියට හොර වැඩ කරන්න අමාරු වෙයි. මොකද එකම WhatsApp account එකකට phone keep එකකින් log වෙන්න අවස්ථාව තියෙනවා කියලා Meta අධිපති එහෙම නැත්නම් Facebook නිර්මාතෘ මේ වෙනකොට WhatsApp ආයතනයේ හිමිකරු Mark Zuckerberg විසින් announce කරලා තියෙනවා. ඉතින් මේකත් එක්කම ලොකු කැළඹීමකට පත් වුණා WhatsApp පාවිච්චි කරන අය. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ අහපු දැවෙන ප්‍රශ්න කීපයකට විසඳුම් තමයි අද මම මේ වීඩියෝ එකෙන් මේ විදිහට අරගෙන ඉන්න තීරණය කරලා තියෙන්නේ. දැන් මුලින්ම බලමු කලින් අපිට හැකියාව ලැබිලා තිබුණා කොහොමද WhatsApp එකට අපේ කම්පියුටර් එක පාවිච්චි කරලා මේ web view එකෙන් එහෙමත් නැත්නම් web එක හරහා log වෙන්නේ කියලා. ඒක නම් වීඩියෝ එකක් කරලා තියෙනවා. Chanux WhatsApp කියලා search කරොත් ඔයාලට ඒ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් වෙයි. අද අපි බලමු ඔයාගේ original WhatsApp එකට එහෙමත් නැත්නම් WhatsApp app එකට අනිත් ඕනෑම Android phone, iPhone 4කින් log වෙන්නේ කොහොමද කියලා. අතරම Facebook ආයතනයෙන් එහෙමත් නැත්නම් WhatsApp ආයතනයෙන් කියලා තියෙනවා accounts 4කට මේකෙන් log වෙන්න පුළුවන් කියලා. මම අද එකක් තමයි ඔයාලට කරලා පෙන්නන්න සූදානම් වෙන්නේ. හැබැයි අවශ්‍ය නම් 4ක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි එක තමයි මේක මම ගන්නවා Samsung Galaxy S23 Ultra phone එක මගේ primary phone එක විදිහට. මේකේ තමයි මුලින්ම මම WhatsApp log වුනේ. ඊට පස්සේ මම Yumi Digital phone එකක් මේ විදිහට අරගෙන තිනවා. මේක තමයි මම secondary WhatsApp log වෙන phone එක විදිහට පාවිච්චි කරන්නේ. දැන් එහෙනම් අපි හැමෝටම තේරෙන විදිහට ගොඩක් සරලව මේක explain කරගන්න තමයි සූදානම් වෙන්නේ. මේක තමයි මගේ මේ වෙනකොට WhatsApp තියෙන phone එක. ඒ කියන්නේ මේකෙන් තමයි already මම setup කරගෙන ඉන්නේ. මේක අලුතින් මම setup කරන්න සූදානම් වෙන phone එකක්. එතකොට මුලින්ම දැන් අපි පොඩ්ඩක් බලමු මේක තමයි මම දැනට පාවිච්චි කරන WhatsApp එක. ඒ වගේම මේක තමයි අලුතින් connect කරන්න යන WhatsApp එකව අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මේ phone එකේ ඔයාගේ WhatsApp account එකට කිසිම phone number එකක් මේ වෙනකොට connect කරලා තියාගන්න බෑ. මෙන්න මේ විදිහට WhatsApp open කරනකොට register වෙන්න කලින් තියෙන විදිහටම අනිවාර්යෙන්ම තියන්න සිද්ධ වෙනවා. එතකොට අපි කොහොමද වැඩේ පටන් ගන්නෙ? දැන් එතකොට මේකේ දැන් ඔල්රෙඩි තියෙනවනේ. ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ උඩ තියෙනවා පුංචි ඩොට් තුනක්. මෙන්න මේකට යන්න. ගියාට පස්සේ link device කියලා මෙන්න මෙහෙම ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒකට මෙන්න මේ විදිහට යන්න. දැන් මගේ ෆෝන් එකට මොකුත්ම ෆෝන් එකක් කනෙක්ට් කරලා නැහැ කියලා දැනගන්න පුළුවන් එකම විදිහ තමයි මේක. මෙන්න මෙතනට ලිස්ට් එකක් එනවා කනෙක්ට් කරොත්. අපි බලමු ඒක කොහොමද වැඩ කරන්නේ කියලා. කොහොම නමුත් ඔන්න මම දැන් යනවා මගේ අලුත් ෆෝන් එකට. දැන් මේකට තමයි කනෙක්ට් කරන්න සූදානම් වෙන්නේ. Agree and continue කියන එක දෙනවා. සාමාන්‍ය කෙනෙක් නම් මෙතන ෆෝන් නම්බර් එක ගහලා තමයි log වෙන්න සූදානම් වෙන්නේ. නමුත් මම දැන් කරන්නේ මෙන්න මේ තියෙන උඩ ඩොට් තුන උඩ මෙන්න මේ විදිහට ටැප් කරනවා. ටැප් කරලා link a device කියන ඔප්ෂන් එකට යනවා. එතකොට ඔයාලට පේනවා ඇති ලොකු QR කෝඩ් එකක් මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ ෆෝන් එකෙන් ලස්සනට ඉන්ස්ට්‍රක්ෂන් දෙනවා. පළවෙනි එක තමයි WhatsApp account එක ඔයාගේ original phone එකෙන් open කරගන්න. ඒකේ menu එකේ settings වලට ගිහිල්ලා link device click කරන්න. link device වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේක මෙන්න මේ විදිහට connect කරගන්න කියලා තමයි මෙයාලා කියන්නේ. හරි මේ මේක කරොත් මොකද වෙන්නේ කියලා දැන් අපි බලමු. මම යනවා මගේ original phone එකට මේ විදිහට අපි menu එකට ගිහිල්ලා link device කියන එකට මෙන්න මේ විදිහට යනවා. ඔන්න දැන් අපි device එකක් link කරන්න තමයි යන්නේ. මම link device කියන එකට යනවා. use mobile data කියන එක අපිට අවශ්‍ය නම් select කරන්න පුළුවන්. ඔයා fingerprint එක එහෙම දාලා තියෙනවා නම් ඒක scan කරන්න ඕනේ. දැන් මම කරන්නේ මගේ original phone එකෙන් දෙවෙනියට connect කරන්න යන phone එකේ තියෙන මෙන්න මේ විදිහට QR එක ස්කෑන් කරලා දානවා. හරි. ඔයාලට පේනවා ඇති Android 11 කියලා ෆෝන් එකක් මගේ original WhatsApp එකට කනෙක්ට් වුණා කියලා මෙන්න මෙතන notification එකක් අපිට ආවා. ඒ වගේම මගේ දෙවනි ෆෝන් එක මෙන්න මේ විදිහට initialize වෙනවා. ඒ වගේම මගේ සම්පූර්ණ WhatsApp එක දැන් මේකෙන් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති අපිට මේ දෙකම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු දැන් ගොඩක් දෙනෙකුට කියන ප්‍රශ්නයක් තමයි මේ ඔරිජිනල් ෆෝන් එකේ තියෙන ඇටැච්මන්ට්ස් ඒ වීඩියෝස් ඒ වගේම ડોකියුමන්ට්ස් වගේ දේවල් මේ ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්ද කියන එක. අපි දැන් පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේකට. ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ටැප් කරලා allow දුන්නට පස්සේ
මෙන්න මේ විදිහට ඒවා ඩවුන්ලෝඩ් වෙලක් පෙන්වනවා. ඒ කියන්නේ මේගොල්ලෝ cloud එකක වගේ තමයි මේ හැම දෙයක්ම store කරලා තියාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා photos videos වගේ දේවලුත් sync වෙලා තියෙනවා. මේක මගෙන් ගොඩක් අය අහපු ප්‍රශ්නයක්. ඊළඟට ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්නේ තමයි එකකින් මේ message එක delete කරනකොට අනිත් එකට මොකද වෙන්නේ කියන එක. ඔබට පේනවා ඇති මෙන්න මේ විදිහට secondary phone එකෙන් delete කරන එක වුණත් phones හතරෙන්ම මේක connect කරලා තියෙන හැම phone එකෙන්ම delete වෙලා යනවා. ඒ වගේම අපි දැන් ඔන්න real time එක message එකක් ආවොත් මොකක්ද වෙන්නේ කියලා තමයි බලන්න සූදානම් වෙන්නේ. අපි බලමු message එකක් එවලා. ඔබට පේනවා ඇති එකවර මේ phones ඔක්කොටම මේ messages මෙන්න මේ විදිහට ආවා. ඒ වගේම මේකේ මැසේජ් එක මෙන්න මේ විදිහට සීන් කරා කියමුකෝ. එතකොට ඔයාලට පේනවා ඇති අනිත් ෆෝන් එකෙත් ඒක සීන් කරා කියන notification එක සම්පූර්ණයෙන්ම හයිඩ් වෙලා යනවා. මම ඒක ඔයාලට ආයෙත් කරලා පෙන්නන්නම්. අපි මේ විදිහට හයි එකක් දාමු ආයෙත්. ඔයාලට පේනවා ඇති ෆෝන්ස් දෙකේම කොළපාටට notification එක මේ විදිහට ආවා. එතකොට මෙන්න මේ විදිහට එකක් සීන් කරපු ගමන් අනිකත් සීන් කරා කියලා මෙන්න මේ විදිහට නැති වෙලා යනවා. දැන් අපි බලමු කවුරු හරි දැන් මේක තමයි ඔරිජිනල් ෆෝන් එක. ඔයාගේ ඔරිජිනල් ෆෝන් එක කවුරු හරි අරගෙන මේ secondary phone එකට ස්කෑන් කරලා තමයි තියාගෙන ඉන්නේ. ඔයාගේ ෆෝන් එක කවුද ස්කෑන් කරලා තියෙන්නේ තවත් කියලා බලන්න ඕන නම් ඔයාට පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා link devices කියන එකට යන්න. එතකොට ඔයාට මෙන්න මේ විදිහට තව කවුද ඔයාව ස්කෑන් කරලා තියෙන්නේ. එහෙනම් නැත්නම් තව devices මොනවද ඔයාව ස්කෑන් කරලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාට ඕන නම් මේ ෆෝන් එක remove කරලා දාන්න ඔයාටම පුළුවන් මෙන්න මේක මේ විදිහට click කරලා log out කරලා දාන්න. එතකොට ඔයාගේ account එක හැමම තියෙද්දී secondary device එක මෙන්න මේ විදිහට log out වෙලා යනවා. දැන් ඔයාට තේරෙනවා ඇති මේ feature එක හොඳ දෙයකට පාවිච්චි කරන්න පුළුවන් නරක දේවල් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. මේ ටික තමයි ඔයාලට තිබුණු දැවෙන ප්‍රශ්න. ඉතින් මේක තමයි බේසික්ම ඒ වගේම වැඩිම දෙනෙක් අහලා තිබුණු ගැටලු. හැබැයි ඔයාට තව මොනවා හරි දැන් හැමෝටම මේක try කරන්න phones දෙකක් නැති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට phones හතරෙන්ම test කළා මට පෙන්වන්නකෝ කියලා කියන්නත් හිතෙන්න පුළුවන්. සමහර විට ඔයාලට දැන් ඔළුවේ මොනවා හරි ඇති මේම settings වෙනස් කරොත් මේකේ මෙහෙම වෙනවා ඇද්ද වගේ දේවල් ඔයාලට හිතෙන්න පුළුවන්. ඔයාලට හිතෙන හැම දෙයක්ම පල්ලෙ comment section එකෙන් දාන්න. ඊගා වීඩියෝ එකෙන් මම ඔයාලගේ මේ සම්බන්ධ හැම ප්‍රශ්නයක්ම අපි කරලා බලමු. phones හතරකට නම් එහෙමයි, iPhone Android නම් එහෙමයි, වෙනත් මොනවා හරි delete කරලා පෙන්වන්න නම් එහෙමයි. මේ හැම දෙයක්ම අපි කරලා බලන්න සූදානම් වෙනවා ඊගා වීඩියෝ එකෙන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් පල්ලෙ comment section එකේ ලොකුවට ඔයාලට අවශ්‍ය දේ comment එකක් දාන්න අමතක කරන්න එපා. දැනටමත් මේකව පාවිච්චි කරනවා නම් මොනවා හරි ටිප්ස් ඒ වගේම ට්‍රික්ස් වගේ දේවල් තියෙනවා නම් හැමෝටම දැනගන්න ඒවා පල්ලෙ comment section එකෙන් දාන්න. සුපුරුදු විදියට මේ වගේ තවත් videos බලන්න නම් මොනවද කරන්න ඕනේ? Chanux bro අනිවාර්යෙන් subscribe කරන්න. මේ තියෙන්නේ subscribe button එක. අනිවාර්යෙන් subscribe කරන්න. Instagram එකේ සහ Facebook එකේ Chanux bro follow කරන්නත් අමතක කරන්න එපා. අද සිංහල geek show එකක් තුනට ඔයාලට ගොඩක් ස්තුති. යාළුවෙක්ට දැනගන්න මේ video එක WhatsApp එකේම වා තවත් යාළුවෙකුට share කරාට කමක් නැහැ. කොහොම නමුත් WhatsApp කතාව මෙතනින් ඉවරයි. ඔයාලා මේ වෙනකොටත් දන්නවා YouTube කියන්නේ මේ වෙනකොට මුදල් උපයන්න පුළුවන් හොඳ platform එකක්. ඉතින් අන්න ඒ නිසාම තමයි අපි Master Academy එක හරහා කොහොමද YouTube වලින් මුදල් උපයන්නේ කියන එක ඔයාලට ලස්සනට explain කරලා දීලා තියෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් masteracademy.lk web එකට join වෙන්න පුළුවන්.